At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. යාලා දෙපාරෙන් දිවිලිබඳව හමුදාපු ජීවිතෙන් තිදෙනා පිළිපිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෙන කපා කරලා එතුමාගේ අනගාටුවක් ප්‍රකාශ කරලා පුවත්පත්වල හරහා මේක නියම සත්‍ය අවබෝධ කරගන්න කිව්වද එහෙම නැත්නම් රටේ ජනතාවගේ අනුකම්පාවක් ලබා ගැනීමට කිව්වද කියලා යන්නේ නැහැ කාගේ මොන මත් තිබුණත් අපි දැනට එතුමාගේ ප්‍රකාශය අපි අගය කරනවා දැන්වත් ජනාධිපතිතුමනි විදන්න මට්ටමකට හැම වෙලෙම කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව හොරා හොරා හොරු හොරු කියලා කිව්වේ අපිට නම් දැනට පේනවා රාජපක්ෂ ආණ්ඩුව අවුරුදු 10ක් ඇතුලේ හොරකම් කළා නම් මේ ආණ්ඩුව මාස 10ක් ඇතුළත ඊට වඩා හොරකම් කළා තිබෙනවා කියන එක අද රටේ ජනතාව දන්නවා. ඒක මහා බැංකු බැඳුම් කරේ තුලින්ම ජනතාවට පැහැදිලි වෙනවා. පරිවර මේ රජයේ ඉන්න ඇමතිවරු පිළිබඳවත් ඒ වගේම විශේෂයෙන් මහා බැංකු බැඳුම් කරේ පිළිබඳ දැවැන්ත ලංකා ඉතිහාසයේ වෙච්ච අති දැවැන්ත වංචාව පිළිබඳවත් තාම පැහැදිලි පැමිණිලි. රජයේ පාර්ශවයේ තුලම අනියම් නියෝජනයක් කරන මේ දූෂණ විරෝධී පෙරමුණ වගේ සංවිධාන ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන සමහර මහජන නියෝජිතයෝ වරින් වර පැමිණිලි කළා. හැබැයි ඒ කිසිම අවස්ථාවක ඇස්කන් පියාගෙන පිටියා මිසක කිසිම ආකාරයක පරීක්ෂණයකට ඔය අල්ලස් කොම්සමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරියවත් FCID මෙහෙවන නිලධාරිවරුවත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඕනම පුංචි බබෙකුට වුණත් තේරුණා මේ අය තෝරාගත්ත පිරිසක් දඩයම් කරන අමුතුම පරීක්ෂණ රටාවක් ගෙනියන්නේ කියලා. එනිසා ජනාධිපතිවරයා කරපු ප්‍රකාශයත් එක්ක මෙරටේ ඇත්තටම යහපාලනයක් අපේක්ෂා කළ සහ සාධාරණත්වයක් අපේක්ෂා කරන ජනතාව අතර ලොකු නැවුම් පිබිදීමක් ඇති වුණා. හැබැයි ඒ පිබිදීමට උරණ වෙච්ච පිරිසකුත් හිටියා. ඒ අතර තාමත්ම ඉදිරියෙන් හිටියා ඔය කියන පුරවැසි බලය කියන සංවිධානය. ඒ වගේම සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය ආදී ඔය සංවිධාන එකතුව. මොකද මෛත්‍රීපාල ජනාධිපතිවරයා බලයට පත් කරන්න ලොකු මෙහෙවරක් කියයි කළා. එකලේ ඇත්තටම හුදු ඔවුන්ගේ පටු අරමුණු පරමාර්ථ රාශියක් තිබුණා. ඒ පටු අරමුණු අතර තාමත්ම පැහැදිලිව තිබුණු එකක් තමයි රාජපක්ෂවරුන් දඩයම් කිරීම විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට යම් කිසි ආකාරයක දැවැන්ත පීඩනයක් ඇති කරලා අනාගතයේ ඔහු දේශපාලන භූමියට ඔහුගේ පැමිණීමක් කියනවා නම් වහාම එතනින් ඔහු ඉවත් කරවීම. මේ සියලු කරුණු කාරණා ඉලක්කගත කරගෙන එයයි මාධ්‍ය සාකච්ඡා තියලා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා ජනාධිපතිවරයාට. එතෙක් බොහෝම හොඳට ගුණවනමින් හිටපු ජනාධිපතිවරයා යකෙක් රාක්ෂයෙක් වගේ ඔය මහාචාර්ය තුමල්ලට එන්න පටන් ගත්තා. අර සාධාරණ සමාජයේ මහත්තුරුන් ගෙන් නැත්තම් පුරවැසි බලයේ මහත්තුරුන්ගෙන් අපි අහනවා ඇත්තටම පුරවැසි බලය සංවිධානය අපේක්ෂා කරන්නේ විපක්ෂයේ හෝ ඒකාබද්ධ විපක්ෂයේ නැත්තම් මේ ආණ්ඩුවට විරුද්ධ අය පිළිබඳව පරීක්ෂණ කිරීම පමණමද ඔබතුමාලා අකමැතිද වර්තමානයේ දැවැන්ත චෝදනාවලට ලක් වෙලා තිබෙන මහා බැංකු හිටපු අධිපතිවරයා ඇතුළු ඔහුගේ ගජමිතුරන් පිළිබඳව පරීක්ෂණ කරනවට රාජිත් සේනාරත්න ඇමතිවරයාට තියෙන චෝදනා පිළිබඳ පරීක්ෂණ කරනවට රවි කරුණානායක ඇමතිවරයා පිළිබඳව යම්කිසි චෝදනා රාශියක් තියෙනවා ඒ පිළිබඳ පරීක්ෂණ කරනවට ගල්ලංගුරු හා සම්බන්ධව චම්පික රණව කැමතිවරයාට චෝදනා තියෙනවා ඒ පිළිබඳව පරීක්ෂණ කරනවාට ජෝන් අමරතුංග ඇමතිවරයා රජයේ දේපළ විනාශ කළා කියලා චෝදනාවක් තියෙනවා ඒ පිළිබඳව පරීක්ෂණ කරනවාට ඔබලා බලාපොරොත්තු වන සාධාරණ සමාජය තුළ ඔය කියන චෝදනාවලට ලක් වෙච්ච අයට මේ රටේ නීතිය අදාළ නැත්තම් සාධාරණ නැද්ද ඔබතුමාලා ඔය මේ මොහොතේ ජනාධිපතිවරයාට පහර ගසන්නේ මේ කියන පුද්ගලයන් නැත්තං ඔය කියන චෞරයන් ආරක්ෂා කරගන්නද ඔය ඒකාබද්ධ විපක්ෂයේ මහජන නියෝජිතයෙක් වූ කුමාර වෙල්ගම් මහත්මා මෙවත්ත පරීක්ෂා කළා එතුමාගේ නිවසේ වෙඩි නොවදින වාහන තියෙනවා කියලා පොලිසියට තොරතුරු සපයන්නේ රජයේ බුද්ධ්‍යංශ සේවා විශාල කණ්ඩායමක් සමස්ත වත්තම පරීක්ෂා කළා හැබැයි එවැනි වාහන කිසිවක් අහුනේ නැහැ එතකොට ඔතන ප්‍රශ්නයක් අපට එනවා මොකද්ද රජයේ බුද්ධ්‍යංශ විසින්ම ලබා දෙන තොරතුරු වල නිවැරදි බවක් නැ නේද අන්තිමට පුස්සබින්ද වගේ ඔක්කොම හිස් අතින් ආවා අපි අහන්නේ රජයේ විශ්වාසනීය බුද්ධ්‍යංශයක තොරතුරු කෙසේනම් විශ්වාස කරන්නද මේ தත්ත්වය තුල මම අහන්න කැමති ඊයේ පෙරේදා අපේ කුමාර වෙල්ගම ඇමතුමාගේ වත්ත සෝදිසි කිරීමත් ඔබතුමා දැක්කේ පත්තරින්ද කියලා කුමාර වෙල්ගම ඇමතුමා කියලා කියන්නේ දෙලක්ෂ ගණනක් එතුමා වැඩිම මනාප ලබා ගත්තා. ඒ වගේම වෙල්ගම පරපුර මේ රටේ බෞද්ධාගමට ජාතියට විශාල නායකත්වයක් දීපු ප්‍රභූ පවුලක්. කුමාර වෙල්ගම මහතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති. ඉතින් අතිගරු ජනාධිපතිතුමනි
ඔබතුමා මේ තමන්ගේ පක්ෂය ඇතුළු සංධානය පිළිබඳව නායකත්වය අරගෙන ඒක සමගි කරන්න විශ්වාසය ගොඩනගන්න කටයුතු කරන නායකයා හැටියට මේ කුමාර වෙල්ගම මහත්මයාට මේ විදියට අපහාස කිරීම ඒ පවුල් වලට අපහාස කිරීම ගැන ඔබතුමා දක්වන්නේ මොන වගේ ආකල්පයක්ද කියලා අපිට දැනගන්න කැමතියි. කුමාර වෙල්ගම ඇතුමා දිගින් දිගටම උත්සාහ දරුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෙක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අතර සමගිය විශ්වාසය තහවුරු කරගෙන අපේ ජනාධිපතිතුමාගේත් හිටපු ජනාධිපතිතුමාට හිතයිසී භාවය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකෝ මේ ඔක්කොම එකතු කරලා ලොකු ජනතා බලවේගයක් හදන්න මම හිතනවා. අන්නේ බලවේගය හදනවා දකින්නට එරි වෙච්ච කුමන්ත්‍රණකාරී බලවේගයක මෙහෙවීමෙන් තමයි මේ අපහාසය සිද්ධ වුණේ. දැන් එතුමාගේ වත්ත පරීක්ෂා කිරීමේදී මුළු කළුතර දිස්ත්‍රික්කේ විශාල ජනතාවක් ඇවිල්ලා සොයලා බැලුවා මොකද්ද කියලා. මම අපහාසයට නින්දාවට අවමානයට ලක් වුණා. මම හිතනවා එතුමාට ඒ අපහාසය එතුමාට පමණක් නෙමෙයි මේ රටේ ජාති මාමක දේශ මාමක බෞද්ධාගමිකව රටට වැඩ කරන මහා ප්‍රභු වරුන්ගේ නාමය කෙලසීමේ කුමන්ත්‍රණ ව්‍යාපාරයක් තමයි මේ තුල යන්නේ. ඇත්තටම අපේ ජනාධිපතිතුමා තොප්පියෙන් දමල ගැහුවා. තොප්පිය ගැලපිච්ච කෙනා තමයි මේක දාගත්තේ. ඒ තමයි දිල්රුක්ෂි මැතිණිය. දැන් එතුමිය ඉල්ලලා අස්සෙන්න ලිපි බාර දුන්නා. අපි අහන අතිගරු ජනාධිපතිතුමාගෙන් ඇයි දැන් මේ ඉල්ලීම පිළිගන්නේ නැත්තේ? ඇයි රජය මේ ගැන ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්තේ? මේ රටේ අල්ලස් දූෂණ හොයන්නේ මෙයා විතරද ඉන්නේ? එහෙම නැතිනම් මෙයාට කිසියම් ආකාරයක වෙනත් ඉහළ වරප්‍රසාදයක් ලබා දීමේ අදහසින් නිහඬව ඉන්නවද?